මහිතන අපි මාර්ග සිතියමක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ මාර්ග සිතියම අපි නිකම්ම ඉදිරිපත් කරපු සිතියමක් නෙවෙයි. අපි දූෂණයට විරුද්ධව කටයුතු කරන කණ්ඩායම් ගණනාවක් එක කතා කරනකොට සහ අපි අවසාන වශයෙන් වෙරීතේ රිසර්ච් ආයතනයත් එක කතා කරනකොට අපිට තේරිච්ච දෙයක් තමයි හොරු ඉන්න එක තලයක අපි ඉන්න එක තලයක. එතකොට අපි හොරකමට විරුද්ධව කතා කරනකොට ඒක දිහා හොරු බලාගෙන ඉඳලා ඒගොල්ලෝ හොඳටම දන්නවා අපි මේ එන මාර්ගය ඇතුලේ ඒගොල්ලෝ අහුවෙන්නේ නැහැ කිය. ඒ නිසා අපි එක තලයක ඉන්නවා හොරුන්ට විරුද්ධව, හොරු වෙන තලයක ඉඳන් හොරකම් කරනවා. ඒක තමයි ලංකාවේ ආභාෂය. ඉතින් මේකට ක්‍රමයක් තමයි අපි හැමදාම හෙව්වේ. එතකොට මේකට ක්‍රමයේ තියෙන්නේ ඒ හොරුන්ගේ ක්‍රමය අඳුනගන්න එක. ඒකට පරිශන කරන එක. ඒකට අවශ්‍ය පදනම හදාගන්න එක. ඒකට අවශ්‍ය දැනුම හදාගන්න එක. ලෝකේ ඒ වෙනුවෙන් කරපු දේවල් මොනවද කියන කාරණාව පිළිබඳව හොයන එක. කොහොම වුණත් අපේ රටේ අපිට දැන් තියෙන ආර්ථික අර්බුදයක්. හැබැයි අපි හිතනවා අපිට තියෙන ඇත්තටම ආර්ථික අර්බුදයක් නෙවෙයි, පාලන අර්බුදයක්. අපි මේක වෛද්‍ය භාෂාවෙන් කිව්වොත් රෝග ලක්ෂණය තමයි ආර්ථික අර්බුදය. රෝගය ඇත්තටම පාලන අර්බුදයක්. අපි රෝග ලක්ෂණයට ප්‍රතිකාර කරාට වෛද්‍යවරුන් දන්නවා, සෞඛ්‍ය සේවාවේ අපි දන්නවා රෝග ලක්ෂණයට ප්‍රතිකාර කළා රෝගයක් සුව කරන්න බෑ කවදාවත්. රෝගයට ප්‍රතිකාර කරන්න ඕනේ, රෝග නිදානයට ප්‍රතිකාර කරන්න ඕනේ. එමනම් මේ පාලන අර්බුදය ඇතුලේ අපිට හැදිච්ච ආර්ථික අර්බුදයට එක උත්තරයක් තමයි අපි විශාල වශයෙන් දූෂණයට ලක් කරන ඒ දූෂණය වළක්වා ගන්න එක. එහෙම වළක්වා ගත්තොත් මම සෞඛ්‍ය වෘත්තිකයෙක් විදිහට දන්නවා අනිවාර්යයෙන්ම තුනෙන් එකක මුදලක් ඉතුරු කරන්න පුළුවන්. තුනෙන් දෙකක මුදලක් ඉතුරු කරලා මේ සේවාව කිසිම දෙයක් කඩාකප්පල් කරන්නේ නැතුව මේ ලබා දෙන මුදලෙන් තුනෙන් එකකින් කරගෙන යන්න පුළුවන්. ඒක හැම තැනටම අදාළයි. ඒ නිසා අපි රෝගය හොයාගෙන යනවනම්, රෝග නිදානය හොයාගෙන යනවනම් මේ පර්යේෂණ කරපු අපි අඳුනගත්ත රෝඩ් මැප් එකක්, එහෙම නැත්නම් ඒකට අවශ්‍ය අනුපිළිවෙලක් තමයි අපි අද දවසේ ඉදිරිපත් කරේ. මේක සම්පූර්ණ අනුපිළිවෙලක් නෙවෙයි. මේ අනුපිළිවෙල ඇතුලේ තව දේවල් ගොඩක් ඔබට එකතු කරන්නට පුළුවන්. අපි ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව නියෝජනය කරන්න. විශාල වෘත්තිකය ප්‍රමාණයක් ඇවිල්ලා ඉන්නවා, විශාල සිවිල් සංවිධාන ප්‍රමාණයක් ඇවිල්ලා ඉන්නවා. දූෂණය නවත්තන්න, රට හරිපීල්ලට ගන්න හැමදාම මහන්සි වෙච්ච කැපවෙච්ච කණ්ඩායම් ගණනාවක් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ අපේ මාර්ග සිතියම සම්පූර්ණ වෙන්නේ ඔබ ඒකට කොච්චර එකතු වෙනවද කියන කාරණාවත් එක්ක. ඒ නිසා අපි ඔබට දීලා තියෙනවා මේ වගේ පුංචි ෆෝරමයක්. මේක තමයි අපේ සමාජ සංවාදයේ ආරම්භය. මේක අවසානය නෙවෙයි. අපි බලාපොරොත්තු වෙනවා තව නොබෝ දිනකින් ඔබ හැම ඒ සමාජ සංවාදයේ ඇතුලේ වැඩපිළිවෙලක් එක්ක හමු වෙන. විශේෂයෙන්ම මේ පළවෙනි පියවර තුන දිහා බැලුවොත් ඒක අපි අලුතෙන් පර්යේෂණ කරන්නට ඕනේ තත්වයක් නෙවෙයි. ලෝකය පර්යේෂණ කරලා ඉගෙනගෙන අත්හදා බලපු දේවල් පළවෙනි පියවර තුන. ඉතින් ලංකාව අපි මේ පළවෙනි පියවර තුන දිහා අවධානයට ලක් වෙනවා නම් මේ දූෂණය වැළැක්වීමේ සාර්ව වැඩපිළිවෙලක් සඳහා මං හිතන්නේ අපි අලුතෙන් ඉගෙන ගන්නට අවශ්‍ය නැහැ. අලුතෙන් අත්දැකීම් ලබන්නට අවශ්‍ය නැහැ. ඒ වගේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන ඒ දූෂණය වැළැක්වීමේ ක්‍රමවේදය අපි ආණ්ඩුවට හදන්න දීලා බලන් ඉන්නවද? නැත්නම් අපේ රටේ මිනිස්සුන්ට ඕනේ ඒක අපි හදලා ආණ්ඩුවට ඉදිරිපත් කරනවද? ආණ්ඩුව ඉදිරිපත් කරන එකට විරුද්ධව උද්ඝෝෂණ විතරක් කරලා අවසාන වශයෙන් අර මම කියපු අපි එක තලයක හොරු තව තලයක කියන තැනෙන් අපි නැවත වතාවක් පසු බහිනවද කියන කාරණාව මං හිතන්නේ අද දවසේ අපිට අයිති දෙයක්.